guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතන්නේ හැමෝම හොඳින් ඇති කියලා. අද මං අරගෙන ආවේ තවත් ෂොක් වීඩියෝ එකක්. පුහුල් දෝසි. හුණු දාන්නේ නැතිව හදන පුහුල් දෝසි එකක් තමයි අද මම හදන්න යන්නේ. මම කලින් වීඩියෝ එකක් කළා. ඔයාලා බැලුනේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. සාමාන්‍ය පුහුල් දෝසි හදන විදිහට තමයි මම මේ වීඩියෝ එකේ පුහුල් දෝසික හැදුවේ. හුණු දාලා. හැබැයි අද මම හදන්නේ හුණු දාන්නේ නැතුව. අපි බලමු හුණු දාන්නේ නැතුවත් අර විදිහටම රසට ෂෝයියට පුහුල් දෝසි කෑල්ල එනවද කියලා. ඉතින් අපිට ඕන වෙන්නේ පොහොල් සහ සීනි විතරයි. පොහොල් ග්‍රෑම් 400ට සීනි ග්‍රෑම් 300ක් වගේ තමයි මම ගත්තේ. මොකද මම හදන්නේ පොඩි ප්‍රමාණයක්. මොලේම හොඳට පැහිච්ච පොල් ගෙඩියක් අරගෙන මේ විදිහට කපා ගන්න. එහෙම නැත්නම් ඔය ලේසි විදිහට කපා ගන්න. කොහොමරි ලොකු සයිස් කොටු කපා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි ඔයාල පොත්ත සුද්ධ කරද්දී පොත්තේ තියෙන කොළපාට ගති ඔක්කොම යන්න කපා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඇතුල් පැත්තේ පුළුවන් ගතිය නැති වෙන්නත් හොඳට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ කපාගත්ත කැල් ටික හොඳට වතුරෙන් හොදලා ගන්නවා. දෙතුන් පාරක්ම හොදලා ගන්න. දැන් මම මේ හැම කෑල්ලකටම හිල් විදිනවා. ඒ කියන්නේ ගැරපුවක් අරගෙන හැම පැත්තකම හොඳට හිල් විද ගන්න. මොකද අපි දැන් මේක සීනි සිරප් එක්කලා දානවානේ. එතකොට මේ සීනි ටික ඔක්කොම පුහුල් කෑල්ලට උරා ගන්න තමයි අපි මේ ගැරපුවෙන් හොඳට අනින්නේ. අතට එහෙම නැගන්න එපා හරිද? ඊට පස්සේ මම මේ කෑලි ටික ලොකු සයිස් කොටු වලට කපා ගන්නවා. කොටු කපාගෙන ඒ කපාගත්තු කෑලි වල හිල් විදුණු නැති පැත්ත අරගෙන ආපහු ගෑරප්පෙන් හිල් විද ගන්න ඕනේ. ඔන්න දැන් අපි පොල් දෝස එක හදන්න තමයි යන්නේ. පටන් ගමු එහෙනම්. පොල් කෑලි ටික මම දා ගන්නවා අපි පොල් දෝස හදන භාජනයට. ඊට පස්සේ සීනි ග්‍රෑම් 300ක් සීනි ග්‍රෑම් 200ක් පොල් කැලේ ටිකට මම කවලම් කරගන්නවා. මම මේක දෙපාරකට කවලම් කරගන්නේ. මොලින් ටිකක් දාලා ඒ ටික හොඳට කවලම් වුණාට පස්සේ තමයි මම ඉතුරු ටික දාගන්නේ. සීනි ටික කවලම් කරගෙන ලිප ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පොල් දෝසෙ ටික එහෙමම ලිපේ තියාගෙන ඉන්න. ඉතින් මේ ටික වෙලාවකට පස්සේ සීනි ටික ඔක්කොම දිය වෙලා තියෙනවා. ඉතින් මම ලිපේ ගින්දර තියාගත්තේ සාමාන්‍ය ප්‍රමාණයට, මධ්‍යම ප්‍රමාණයෙන්. ගොඩක් වැඩි කරගත්තෙත් නැහැ, ගොඩක් අඩු කරගත්තෙත් නැහැ. මොකද මම මේක පළවෙනි පාරට හදන නිසා හිමියෙන් සැරේ මේක තම්ම ගන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් පුළුවන් තරම් මම කාලය දුන්නා පුහුල් දෝසයකට හැදෙන්න. ටිකක් ඉක්මනින් ගත්තොත් අමු ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් මේ පැය භාගයකට විතර පස්සේ අපි බලමු පොල් කෑල් ටික තැම්බිලාද තියෙන්නේ කියලා. පොල් ටික නම් හොඳටම තැම්බිලා තිබුණේ. හැබැයි මම මේ වෙලාවේ බාගත්තේ නැහැ. මම තව විනාඩි 15ක් තියාගත්තා. ඒ කියන්නේ මුළු කාලේ මම විනාඩි 45ක් සීනි සිරප් එකේ තැම්බ ගත්තා. ඔයාලට පේනව ඇති පොල් කෑල්ල වීදුරුවක් වගේ වෙලා තියෙනවා. ඉතින් විනාඩි 45කට පස්සේ මම පොල් කෑල්ල ටික සීනි සිරප් එකෙන් වෙන් කරගන්නවා. එහෙම සීනි සිරප් එකෙන් පෙරාගෙන වෙන් කරගත්තු පොල් කෑල්ල ටික මම පැය භාගයක් විතර එහෙමම වේලෙන්න අරිනවා. ඒ කියන්නේ නිවෙන්න අරින්න ඕනේ. හොඳට නිවුණු පොල් කැල් ටිකට දැන් අපි ඉතුරු සීනි ටික දාගන්න තමයි යන්නේ. ඒ සීනි ටික ඔයාලා මේ විදියට කවලම් කරගන්න. චූටි සීනි එක නැත්තම් ග්‍රයින්ඩ් කරලා ගන්න හරියි. ඊට පස්සේ රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි හුණු නැතිව මම පොල් දෝසි හැදුවේ. ඉතින් සාමාන්‍යයෙන් හුණු නැතුව මේ විදියට තමයි පොල් දෝසි හදන්නේ. ඉතින් හරි රසට තිබුණා. හැබැයි අපි යන හුණු දාලා හදන පොල් දෝසි එක වගේ ඒ ගතියට ඇත්තටම තිබ්බේ නැහැ. මන් දන්නේ නැහැ ඉතින් ඒක මට ඇත්තටම උනේ කියලා. ඔයාලා කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහසුත් අපිත් එක්ක ෂෙයාර් කරගන්න. මේ විදියටත් රසයි. මොකද පොඩි ප්‍රමාණයක් හදනවා නම් මේ විදිය තමයි හොඳම විදිහ. මොකද ඔයාලා ගෙදර කන්න පැනස දෙයක්නේ හොයන්නේ. ඉතින් මේ විදියට ඇත්තටම රසයි. හැබැයි හුණු වල දාලා හදන පුහුල් දෝසි ගතිය නම් එන්නේ නැහැ. කඩෙන් ගන්න තියෙන පුහුල් දෝසි විදියටම ගන්න නම් හුණු දාන්නම වෙනවා. ඉතින් මේ දිවිදිහටම ට්‍රයි කරලා මට කමෙන්ට් එකක්වත් දාන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න ගිහින් එන්න.